පෙරේද දවසේ තමුන්නාස දැක්ක විදුලිය විසන්ධවීමක් මුළු රටේම. පැය හයක් මෙක ඉතාමත් බරපතල කාරණාවක්. සාමාන්‍යයෙන් විදුලිය වගේ දේවල් එහෙම විශාල පැයගන්නක් විසන්ධි වෙලා තියන්න බැහැ. විශේෂයෙන්ම ආපදා එන්න පුළුවන් හදිසි සිදුවීම් වෙන්න පුළුවන්. හැබැයි ඒක තප්පර කීපයක් විනාඩි කීපයක් ඇතුළට නිවර්දි වෙන්න ඕනේ. නමුත් අවාසනාවට වගේ පෙරේද විදුලිය බිඳ වැටීම පැය හයක් දක්වා මුළු ලංකාවෙම විදුලිය බිඳ වැටීමක් සිද්ධ වුණා. දැන් මේ විදුලිය බිඳ වැටීම සාධාරණීකරණය කරන්න ඒ අය නගර කාරණාව තමයි අධිබලති විදුලි රැහන් පද්ධතියට අකුණු සරයකින් ඇතිවෙච්ච සිදුවීමක් නිසා හානියක් නිසා මේ ආකාරයෙන් විදුලිය සමබර කිරීමට නොහැකි වීමෙන් මුළු ලංකාවෙම විදුලිය විසන්ධිවීමක් සිදු වුණා කියලා. මේ වගේම තත්ත්වයක් 2021 වසරෙත් වුණා. ඒ වුණාම ඇත්තටම ඒක පැය කීපයක් ඒත් තිබුණා. ඒ වෙලාවේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව යලි මෙවැනි තත්ත්වයක් ඇති නොවීම සඳහා ගත යුතු පියවර ගණනාවක් නිර්දේශ කළා. ඒ නිර්දේශයන් ක්‍රියාත්මක නොවුණේ ඇයි කියලා අපි ප්‍රශ්න කරනවා. මොකද හේතුව යම් ආපදාවක් සිදුවීමක් වෙන්න පුළුවන්. හැබැයි එකවරක් වුණාට පස්සේ දෙවනි වතාවෙත් ඒ සිදු නොවීමට වගබලා ගැනීමේ වගවීම ජනතාව වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ හෝ විදුලි බල අමාත්‍යාංශයේ සිදු කළාද? මේක සිද්ධ වෙලා නැහැ. එතකොට දැන් මේ සිදුවීම නිසා රට්ටු වෙච්ච පාඩුව සාමාන්‍ය විදුලිය පරිභෝජනය කරන පාරිභෝගිකයන් විතරක් නෙවෙයි විදුලිය පරිහරණය කරන්නේ. ඒකෙන් රටට වෙච්ච පාඩුව ගණනය කරලා තියෙන විදිහට සියලු අංශවල පාඩුව රුපියල් බිලියන 10කට එහා ගිහිලා තියෙනවායි කියලයි තක්සේරු වෙලා තිබෙන්නේ. ඉතින් මේක ඉතාමත් බරපතල දෙයක්. නිෂ්පාදනයට බලපානෝ, සාමාන්‍ය කර්මාන්ත වලට බලපානෝ, වෙළඳ ව්‍යාපාර වලට බලපානෝ, ඒ වගේම අපන ශාලා වලට බලපානෝ. දැන් බලන්න එදා විදුලිය විසන්ධිවීම නිසා එදා දවස සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්නේ දෛනිකවනේ. දෛනිකව බඩු බහන්ඩ අරගෙන ජීවත් වෙන්නේ. ඒ මිනිස්සුන්ට මොකද්ද වුනේ? ව්‍යාපාර වලට වෙළඳාමත් බිඳ වැටුණා. ඒ මිනිසුන්ගේ අත්‍යවශ්‍ය දේවල් ගැනීමටත් නොහැකි තත්ත්වයක් පත් වුණා. ඒ විතරක් නෙවෙයි ආපනශාලා, සංචාරක නිවාස මේ සියල්ලට මේක බලපෑමක් තදින් ඇති වෙලා තිබෙනවා. ඒ නිසා සාමාන්‍ය ජන ජීවිතයට එල්ල වෙච්ච ඒ පීඩනකාරී තත්ත්වය ගණනය කරලා නෙවෙයි මේ අලාභය සිදු වුණයි කියලා කියන්නේ. අපි කියන්නේ මේකෙන් ගණනය කළ හැකි මට්ටමේ අලාභය රුපියල් බිලියන 10කට එහා ගිහිලා තිබෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් අපි කියන්නේ ආණ්ඩුවට මේ විදුලිය බිඳ වැටීම පිළිබඳව අපක්ෂපාති පරීක්ෂණයක් අවශ්‍යයි. හැබැයි ඊට එහා ගිහිල්ලා බලන්න ඕනේ මීට පෙර විදුලිය විසන්ධිවීම අවස්ථාවේදී මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලබා දුන්නු නිර්දේශ ඇයි ක්‍රියාවට නංවන්න අසමත්ුනේ කියන කාරණේ. එම ක්‍රියාවට නංවලා තිබුණා නම් මෙවැනි ආපදාවකට නොහො බිඳ වැටීමකට මූණ දෙන්න තිබුණා. එහෙන මූණ දෙන්න නොහැකි මට්ටමකට ඒවා අත්හැරලා දාලා තිබුණා. ඒ සිද්ධියෙන් පස්සේ අවසන් කියලා කියන්නේ. ඉතින් මේකෙන් මොකද වෙන්නේ? මට පේනවා එක අතකින් දැන් විදුලි බිලේ යම් සංශෝධනයක් කරන්න බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසයේ කියලා ඉඟියක් විදුලි බල මණ්ඩලයේ විදුලි බල ඇමතුමා ලබා දුන්නා. දැන් ඒ ඉඟිය ලබා දුන්නේ ඇයි? ජලාශ පිරිලා වෙන කවර කවදාකටත් වඩා විදුලි නිෂ්පාදනය වෙනුවෙන් අවශ්‍ය බලශක්තිය හදන්න ජලාශවල ජලය ඕන තරම් තිබෙනවා. ඒ නිසා ජලවිදුලියෙන් විදුලිය නිෂ්පාදනය කරනකොට ඒකකට යන්නේ ඉතාමත් අඩු මුදලක්. ඒ නිසා ඒකකයකට අඩු මුදලක් නිසා විදුලි බල මණ්ඩලයේ විශාල ලාභයක් උපයලා තිබෙනවා. දැන් ඒ නිසා විදුලි බල ඇමතුමා කිව්වා ඒ සහනය ජනතාවට දෙනවයි කියලා. දැන් කියයි අපිට මෙච්චර පාඩුවක් වුණා මේ විදුලිය බිඳ වැටීම හරහා. ඒ නිසා විදුලිය බිඳ වැටීම හේතු කරගෙන අපිට ජනතාවට ජනවාරි මාසයේදී යම් සහනයක් දෙන්න බලාපොරොත්තු වෙන් හිටියත් ඒක ලබා දෙන්න නොහැකි වෙයි කියලා ප්‍රකාශ කරන්න ඉඩ තිබෙනවා කියලා අපිට දැනෙනවා. ඒ නිසා මේක සමහර විට යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද කියලා කල්පනා කරන්න සිද්ධ වෙනවයි කියන එක මම මතක් කරන්න කැමතියි. ඒ නිසා මම කියනවා මේ ලංකා විදුලි බල මණ්ඩලය විදුලිය සැපයීමේදී මේ ඇති කළ ඇති වුණු සිදුවීම ගැන වහාම නිසි පරීක්ෂණයක් අවශ්‍යයි. ඒ වගේම මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලබා දුන්නු ඒ නිර්දේශ 2021 එවන් ක්‍රියාත්මක නොවුණේයි කියලා වාර්තා කිරීම සහ රට හෙළි කිරීමත් අවශ්‍යයි කියන එක අපි තදින්ම ප්‍රකාශ කරන්න කැමතියි.